අයිබෝන් දරුවනේ අපි අද ශක්ති විද්‍යාව හතරවෙනි පාඩමෙන් හමුවෙමු. එතකොට අපි ශක්ති විද්‍යාව තුන්වෙනි පාඩමේදී ඉගෙනගත්තු දේවල් පොඩ්ඩක් මතක් කරගමු. අපි ශක්ති විද්‍යාව තුන්වෙනි පාඩමේදී උත්පාදන එන්තල්පිය සහ දහන එන්තල්පිය සම්බන්ධයෙන් කතා කරා. එතකොට උත්පාදන එන්තල්පිය සහ දහන එන්තල්පිය කොහොමද ශක්ති මට්ටම් සටහනකින් නිරූපණය කරන්නේ? ඒ වගේම තාප රසායනික සමීකරණයකින් නිරූපණය කරන්නේ කොහොමද කියලා සාකච්ඡා කරා. ඉතින් ඔයාලට මතක ඇති අපි කිව්වා දහන එන්තල්පියදී අපි කිව්වා දහන එන්තල්පිය කියන්නේ මූලද්‍රව්‍යයක හෝ සංයෝගයක මෞලයක් දහනය කිරීමේදී සිද්ධ වෙන ශක්ති විපර්යාසය කියලා. ඉතින් අපි දැක්කා කාබන් මූලද්‍රව්‍ය දහනය කරනකොට සිද්ධ වෙන ශක්ති විපර්යාසය කොහොමද නිරූපණය කරන්නේ කියලා. අපි ඒ යටතේ සංයෝගයක දහනය සම්බන්ධෙනුත් අපි බලමු කොහොමද එන්තල්පි මට්ටම් සටහනක් අඳින්නේ කියලා. අපි උදාහරණයක් විදිහට ගමු මීතේන් වල දහන එන්තල්පිය CH4 gas. දැන් මේකේ සම්මත දහන එන්තල්පිය ඩෙල්ටා H සම්මත දහන gas සමානයි ඍණ 889යි කිලෝ ජූල් මෞලයට. දැන් මේ අගය අපි නිරූපණය කරනකොට ශක්ති මට්ටම් සටහනේ ආරම්භක ද්‍රව්‍ය ලකුණු කරන්න වෙන්නේ ශූන්‍ය මට්ටමේ නෙවෙයි. මේ බලන්න ශූන්‍ය මට්ටමේ තියෙන රෝණ මූල ද්‍රව්‍ය වල සංගටක මූල ද්‍රව්‍ය තමයි තියෙන රෝණ සම්මත අවස්ථාවේදී ශූන්‍ය මට්ටමේ. නමුත් දැන් අපි දැන් මේ ආරම්භ කරන්නේ දහනය ආරම්භ කරන්නේ සංයෝගයකින් මීතේන් වලින්. එතකොට එයා ශූන්‍ය මට්ටමේ නෙමෙයි ලකුණු කරන්න වෙන්නේ අපිට වෙනත් මට්ටමක. එතකොට මේ මට්ටම කොතනද තියෙන්න ඕන? මේ මට්ටම ඇත්තටම තියෙන්න ඕන මීතේන් වල උත්පාදන එන්තල්පිය දන්නවනම් අන්න ඒක තමයි මේ මීතේන් වල තියෙන්න ඕන මට්ටම. ඉතින් මීතෙන් වල උත්පාදන එන්තල්පිය අපි දන්නවනම් අපිට දැන් ලකුණු කරන්න පුළුවන්. මීතෙන් වල උත්පාදන එන්තල්පිය ඍණ 75යි. ඒ නිසා අපිට ඍණ 75යි කිලෝ ජූල් මෞලයට මට්ටමින් අපිට ලකුණු කරන්න පුළුවන් මීතෙන්. ඊට මෙන්න මීතෙන්. ඊට පස්සේ මෙයා දහනය කරන්න අපිට අවශ්‍යයි O2 gas. දැන් ඔක්සිජන් වල අපි දන්නවා උත්පාදන එන්තල්පිය ශූන්‍යයි කියලා. ඒ නිසා මීතෙන් වල එන්තල්පි මට්ටමෙන්ම ඔක්සිජන් උත් ලකුණු කරන්න පුළුවන්. ඒතර මේ දෙකේ එකතුවත් මේ අගෙම තමයි. ඒ නිසා අපිට ඔක්සිජන් ලකුණු කරන්න පුළුවන් මෙතනින්. දැන් ඔක්සිජන් කීයක් අවශ්‍ය නැද්ද කියලා අපි බලමු. මීතෙන් දහනය කරපුවාම එයාගේ දහන එන්තල්පි ඍණ 889යි. ඒ නිසා මෙතන ඉඳලා 889ක් පල්ලෙහාට ගියාම තමයි මෙයාගේ ඵල ලැබෙන්නේ. CH4 දහනය කරපුවාම කාබන් ඩයොක්සයිඩ් සහ ජලය ලැබෙන්නේ. කාබන් ඩයොක්සයිඩ් හැදෙන්න ඕන එක මෞලයක්. කාබන් එකයි තියෙන්නේ. ඒ වගේම හයිඩ්‍රජන් තියෙන නිසා මේකෙදි ජලය ලැබෙන්න ඕන H2O ලික්විඩ්. එතකොට ජලයේ සම්මත අවස්ථාවේදී ද්‍රවයක් විදිහට තියෙන්නේ. එතකොට මෙතන හයිඩ්‍රජන් හතරක් තියෙනවා. මෙතන අපිට දාන්න පුළුවන් දෙකක්. එතකොට තුලිත වෙනවා. දැන් මෙතන තියෙන ඔක්සිජන් දෙකක්, මෙතනත් ඔක්සිජන් දෙකයි. ඒ නිසා ඔක්කොම ඔක්සිජන් හතරයි. මෙතන අපි දාන්න වෙනවා දෙකක්. දැන් මේ එක එක එන්තල්පි මට්ටම් වලදී මූල ද්‍රව්‍ය තුලිත වෙන්න ඕන. දැන් මේ සිද්ධ වෙන එන්තල්පි පරයස ඩෙල්ටා H සම්මත ඍණ 889යි කිලෝ ජූල් මෞලයට. දැන් අපි මෙතන මට්ටම ඍණ 75 කියලා දන්න නිසා එතන ඉඳලා තව 889ක් ගියාම
මෙන්න මේ මට්ටමේ ඉන්නේ. මේ නිසා අපිට මේ දෙකේ එකතුයෙන් මෙතන අගය ගන්න පුළුවන්. එහෙනම් මෙතන අගය ඉන්නේ 5 9 14යි 7යි 8යි 15 1යි 16යි 8යි 1යි 9යි 964 කිලෝජූල් මවුලට. එතකොට මේ විදිහට අපිට මීතෙන් වල දහන එන්තල්පිය එන්තල්පි මට්ටම් සටහනකින් ලකුණු කරන්න පුළුවන්. හොඳයි. අපි තවත් උදාහරණයක් බලමු. මේ උත්පාදන එන්තල්පිය දැන් මෙයාගේ නම් ඍණාගයක් නේ. අපි තව උදාහරණයක් බලමු. උත්පාදන එන්තල්පිය ධනාගයක් වන සංයෝගයක් දහනය කරපුවාම ඒකට අදාළ එන්තල්පි මට්ටම් සටහන කොහොමද ඇඳගන්නේ කියලා අපි ඊගවට බලමු. දැන් මම ගන්න උදාහරණයක් හැටියට එතින් CH2 එතින් කියන්නේ වායුමය සංයෝගයක් හයිඩ්‍රෝකාබනයක්. ඒතොර එයාගේ දහන එන්තල්පිය ඍණ 1362යි. දැන් අපිට අවශ්‍යයි එයාගේ උත්පාදන එන්තල්පිය. එයාගේ උත්පාදන එන්තල්පිය දන්නෝ නම් අපිට ලකුණු කරගන්න පුළුවන්. එන්තල්පි මට්ටම් සටහනේ එයාගේ උත්පාදන එන්තල්පිය ඩෙල්ටා H සම F සමානයි ධන 54යි කිලෝජූල් මවුලට. එහෙනම් අපිට ලකුණු කරගන්න පුළුවන් මේ බිංදුව මට්ටම මෙතන තියෙනවා කියන්නේ ධන 54. අපි දැන් මේ අභිමත පරිමාණයකට තමයි අඳින්නේ. එතකොට දැන් බිංදු මට්ටමේ තියෙන මූලද්‍රව්‍ය දැන් මෙතන තියෙන්නේ CH2. එතකොට මතක තියාගන්න ළමයි මේ ශක්ති මට්ටම් සටහනගත් අපි මූලද්‍රව්‍ය හෝ සංයෝග ලකුණු කරනකොට ඒ වගේ භෞතික අවස්ථාව සඳහන් කරන්න ඕන. ද්‍රව වායු ඝන ආදි වශයෙන් ලකුණු කරන්න ඕන. ඊට පස්සේ ඔක්සිජන් වායු අවශ්‍යයි මේ දහනය කරන්න. දැන් මෙයාගේ දහනෙන් එන්තල්පිය ඍණ 1362ක් නිසා මෙතනින් ඉඳලා 1362ක් ගිය තැන අපිට හම්බෙනවා එයාගේ දහන ඵල. දැන් බලමු මෙයාගේ මොනවද දහන ඵල කියලා. කාබන් දෙකක් තියෙන නිසා අපිට CO2 දෙකක් ලැබෙනවා. ඒ වගේම හයිඩ්‍රජන් තියෙනවා 4ක්. ඒ නිසා අපිට දෙකක් H2O ලැබෙනවා. H2O liquid. දැන් අපිට ඔක්සිජන් කීයක් අවශ්‍යද කියලා බලන්න. මෙතන තියෙනවා ඔක්සිජන් දෙකක්, මෙතන තියෙනවා හතරක්, ඔක්කොම 6යි. ඒ නිසා මෙතන 3ක් O2 අවශ්‍යයි. ඒ විදිහට අපි තුලිත කරලා තියන්න ඕන අවසානයේදී. දැන් මෙන්න මේ ශක්ති විපර්යාසය ඩෙල්ටා H සම්මත ඍණ 1362යි. දැන් මේ දහන එන්තල්පිය දැන් මෙතෙන්ට එන්න උණු අගේ කීයද? ඒක ඍණ 1362යිද? නෑනේ. ඍණ 1362 තියෙන මෙතන ඉඳලා. නමුත් අපි මෙතන ලියන්න ඕන මෙන්න මේ බිංදුවේ ඉඳලා මෙතන කොච්චර දුර තියෙනවද කියලා අපි ලියන්න ඕන. ඒ නිසා අපි මෙතන අගේ හොයාගන්න මොකද කරන්න ඕන? ඍණ 1362කින් මෙන්න මේ 54 අයින් කරන්න ඕනේ. එතකොට අපිට උත්තරේ එනවා ඍණ 1308ක්. හරි. අපි මේකෙන් මේක අයින් කරා. හොඳයි. දැන් මේ තියෙන්නේ උත්පාදන එන්තල්පිය ධන වෙන සංයෝගයක් දහනය කරපුවාම ඒකට අදාළ එන්තල්පි මට්ටම් සටහන ඇඳගත්තු ආකාරය තමයි මේ තියෙන්නේ. හොඳයි. අපි දැන් දන්නවා තරමක් දුරට දැන් අපි දන්නවා එන්තල්පි මට්ටම් සටහනක් ඇඳගන්නේ කොහොමද මූලික වශයෙන්. ඒ වගේම දහන එන්තල්පි කියන්නේ මොකක්ද, ඒ වගේම උත්පාදන එන්තල්පි කියන්නේ මොකක්ද කියලා අපි දැන් සාමාන්‍ය අවබෝධයක් තියෙනවා. ඉතින් අපි ඊළඟට බලමු දහන එන්තල්පිය සහ උත්පාදන එන්තල්පිය කියන රාශිය දෙකම සම්බන්ධ කරලා අපි නොදන්න තවත් රාශියක්
ප්‍රතික්‍රියා එන්තල්පියක් වගේ දෙයක් හොයාගන්න කොහොමද කියලා අපි ඊගාවට බලමු. මේ සඳහා අපිට අවශ්‍ය වෙනවා එක්තරා නියමයක්. ඒකට අපි කියන්නේ හේස් තාප සමාකලන නියමය කියලා. හේස් තාප සමාකලන නීතිය. ඉතින් දැන් මේ හේස් තාප සමාකලන නීතිය පැන නගින්නේ ඇත්ත වශයෙන්ම මේ එන්තල්පිය කියන්නේ අවස්සාශ්‍රිතයක් කියන අදහසින් තමයි මේක පැන නගින්නේ. එහෙමත් නැත්නම් එන්තල්පිය යනු අවස්සාශ්‍රිතයකි කියන සංකල්පයේ විකාශනයක් තමයි හේස් තාප සමාකලන නියමය. නැත්නම් හේස් තාප සමාකලන නීතිය. ඉතින් කිසියම් ක්‍රියාවලියක් පියවර කිහිපයකින් සිදුවේ නම් සමස්ත ක්‍රියාවලියේ එන්තල්පි විපර්යාසය එක් එක් පියවරේ එන්තල්පි විපර්යාසවල එකතුවට සමාන වෙයි කියලා මේ තාප සමාකලන නියමය ඉදිරිපත් කරන්න පුළුවන්. ඒතර මේක ඉදිරිපත් කරන්න පුළුවන් තවත් ආකාර තියෙනවා. මම ඒකත් ඊගවට ඉදිරිපත් කරන්නම්. අපි බලමු මෙන්න මේ ප්‍රකාශය කොහොමද රූප සටහනකින් පෙන්වන්නේ කියලා. රූප සටහනකින් පෙන්වපුවම ඔයාලට මේ නියමය තවදුරටත් පැහැදිලි වෙයි. හරි. මේ බලන්න. මෙතනදි කියන්නේ කිසියම් ක්‍රියාවලියක් පියවර කිහිපයකින් සිදුවේ නම් ඒක අපිට පෙන්වන්න බලමු මෙහෙම. මේ A කියන ආරම්භක ද්‍රව්‍යය B කියලා අවසාන ද්‍රව්‍යයක් බවට පත් වෙනවා. එතන මේ ක්‍රියාවලියේදී සිද්ධ වෙන සමස්ත එන්තල්පි විපර්යාසය ඩෙල්ටා H කියලා සලකමු අපි. ඩෙල්ටා H. එතන මේ ක්‍රියාවලිය පියවර කිහිපයකින් සිදුවේ නම් ඔක මේ ක්‍රියාවලිය සත්‍ය වශයෙන්ම සිදුවෙන ක්‍රියාවලියක්. එහෙමත් නැත්නම් ප්‍රායෝගික කළ හැකි ක්‍රියාවලියක් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් කල්පිත ක්‍රියාවලියක් වෙන්නත් පුළුවන්. හයිපොතටිකල්. මේක ඒ කෙසේ වෙතත් අපි හිතමු මේක හදන්න පුළුවන් තවත් මාර්ගයකින්. තවත් මාර්ගයකින් කරන්න පුළුවන් කියලා. ඒ මෙන්න මෙහෙම. ඒ වලින් අපි හදනවා C කියලා ද්‍රව්‍යයක්. C වලින් අපි යනවා Bට. එහෙනම් මෙතනදී මේ ක්‍රියාවලිය තවත් පියවර දෙකකින් සිද්ධ කරන්න හැකියාව තියෙනවා. දැන් මේ අවස්ථාවේදී මේ එක් එක් පියවරේ එන්තල්පි විපර්යාසය අපි හිතමු මෙතනදී එන්තල්පි විපර්යාසය H1 කියලා. මෙතනදී එන්තල්පි විපර්යාසය H2 කියලා හිතමු. අර කියන ප්‍රකාශය අනුව මෙන්න මේ තනි පියවරෙන් සිද්ධ වෙන එන්තල්පි විපර්යාසය සමාන වෙනවා මේ පියවර දෙකක් තියද්දී එක් එක් පියවරවල එන්තල්පි විපර්යාසල එකතුවට. ඒ නිසා මේක අපිට ලියන්න පුළුවන් ඩෙල්ටා H සමානයි H1 ධන H2 කියලා. ඒතර බලන්න මෙන්න මේ තියෙන්නේ ඍජු ක්‍රමෙන් නැත්නම් තනි පියවරෙන් සිද්ධ වෙන ආකාරය නැත්නම් මාර්ගය. ඒ මාර්ගයෙන් සිද්ධ වෙන එන්තල්පි විපර්යාසය සමානයි මේ පියවර දෙකකින් සිද්ධ කරන්න පුළුවන් නම් නැත්තම් මේ වෙනත් මාර්ගයකින් සිද්ධ කරන්න පුළුවන් නම් අන්න ඒ මාර්ගයේ සිද්ධ වෙන එන්තල්පි විපර්යාසවල එකතුව H2 එක දන H2ට සමානයි. හරි. දැන් මේක අපිට පුළුවන් ශක්ති මට්ටම් සටහනකින් නිරූපණය කරන්නත් පුළුවන්. හරි. අපි බලමු මේක කොහොම ශක්ති මට්ටම් සටහනකින් නිරූපණය කරන්න කියලා. මෙන්න ශක්තිය නැත්නම් එන්තල්පිය. එතකොට ඒ කියන ද්‍රව්‍ය B කියලා ද්‍රව්‍යයක් බවට පත් වෙනවා. මෙන්න A මෙන්න B. එතකොට A ඉඳන් Bට යනකොට සිද්ධ වෙන එන්තල්පි විපර්යාසය ඩෙල්ටා H. ඒ වගේම මේක වෙනත් මාර්ගයකින් යනවනේ Cට ගිහිල්ලා Bට. ඉතින් මම C තෝරගන්නවා මෙන්න මේ හරියි. මේ හරි තැනක් මම තෝරගන්නවා. C මෙතන තියෙන්නේ. එතකොට A ඉඳලා C ට යනකොට ශක්ති විපර්යාසය නැත්නම් එන්තල්පි විපර්යාසය කොච්චරද? H1. මෙන්න H1. හරි. ඒ වගේම C ඉඳලා B ට යනකොට එන්තල්පි විපර්යාසය H2. එහෙනම් H1යි H2යි එකතු කරපුවාම මෙන්න මෙතනනේ නවතින්නේ නේද? එහෙනම් අපි මෙන්න මෙතන මෙතෙන්ද එන්න තියෙන්නේ H2 දුරක් මේ ශක්ති මට්ටම්
රූප සටහනේ. ඒ නිසා delta h සමාන h එක ධන h දෙක. ඉතින් මේක ලේසි මේක vg ක්‍රමයට ගන්න කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ජ්‍යාමිතිකව අපිට මේ රූප මේ ගණනය කරන්නත් පුළුවන් මේ ක්‍රමයෙන්. දැන් අපි හිතමු මේ c තියෙන්නේ මේ දෙන්න අතර මැද අවස්ථාවක් නෙමෙයි. c තියෙන්නේ මීට උඩින් කියලා. එහෙම වුණා නම් බලමු මේ අවස්ථාව. මෙන්න මගේ a මෙන්න b. ඒතර a ඉඳන් b ට යනකොට සිද්ධ වෙන ශක්ති විපර්යාසය ඩෙල්ටා h. ඒ වගේම c තියෙන්නේ ඊට වඩා ඉහළින් මෙහෙම අවස්ථාවක් නිදෙනවා. එතකොට මෙන්න c හම්බ වෙනවා. එතකොට a ඉඳන් c ට යනකොට අවශ්‍ය වෙන ශක්ති ප්‍රමාණය h 1. ඒ වගේම c ඉඳලා b ට යනකොට අවශ්‍ය වෙන ශක්ති ප්‍රමාණය h 2. එතකොට ඩෙල්ටා h කියන්නේ ඩෙල්ටා h කියන්නේ නම් h 2 සහ h 1 අතර වෙනස නේද? ඒ නිසා අපිට ඕන මෙහෙම ලියන්න පුළුවන් මේකෙදි ඩෙල්ටා h සමානයි h 2 අඩු කිරීම h 1 කියලා. ඩෙල්ටා h සමානයි h 2 අඩු කිරීම h 1. දැන් මේ වගේදී දැන් මේ අගයන් ඇත්තරම මේ ධන ඍණ අගයන් ආදිශ කරාට පස්සේ මෙතනදී ඔයාලට උත්තරේ මෙතනදී ආපු අගය වගේම මේ ධන හෝ ඍණ අගයක් මෙතන දෙයි. අපි ඒකට සංඛ්‍යාත්මක අගයන් දාලා බලමු. ඒ වෙලාවට අපිට මේ සුදුසු පරිදි උත්තරේ එයි. හොඳයි. අපි බලමු දැන් මේ විදිහම පරිවර්තනයක් සංඛ්‍යාත්මක අගයන් යොදලා හදන්නේ කොහොමද කියලා. දැන් අපි ගමු තවත් කල්පිත ක්‍රියාවලියක්. A ඉඳලා B ට අපි හිතමු A ඉඳලා B ට යනකොට සිද්ධ වෙන ශක්ති විපර්යාසය අපිට හොයන්න තියෙන කියලා ඩෙල්ටා H. හැබැයි අපි දන්නවා A ඉඳන් C ට යනකොට සිද්ධ වෙන එන්තල්පි විපර්යාසය A ඉඳලා C ට ධන H 1 සමානයි ධන 150යි කියන්නේ. ඒ වගේම C ඉඳලා B ට යනකොට ඍණ 200යි කියන්නේ H2 ඍණ 200යි. එතකොට ඩෙල්ටා H කීයද කියලා අපි හොයමු. මේ බලන්න අපි එක ක්‍රමයක් තමයි මේ තාප රසායනික චක්‍රය පාවිච්චි කරලා මේ ගන්නේ හොයන හැටි. මේ ගන්නේ සුදු කරන්න පුළුවන්. බලන්න හේස් නියමයේ අනුව අපිට ලියන්න පුළුවන් මෙන්න මේ සමස්ත එන්තල්පි විපර්යාසය ඩෙල්ටා H සමානයි මොකේද මේ පියවර දෙකකින් සිද්ධ වෙනකොට ඒ එක් එක් පියවරේ සිද්ධ වෙන එන්තල්පි විපර්යාසවල එකතුවට. ඒ කියන්නේ මෙතන තියෙන්නේ 150යි ධන 150යි අපි හිතමු කිලෝ ජූල් මවුලට කියලා. එකතු කිරීම මෙන්න මේක මම ලියන්නම් H1 ධන H2 කියලා. H1 කියන්නේ ධන 150යි. එකතු කිරීම H2 කියන්නේ ඍණ 200යි. ඔක්කොම කිලෝ ජූල් මවුලට. දැන් මේක සුළු කරපුවාම අපිට එනවා උත්තරේ ඍණ 50යි කියලා. ඍණ 50යි කිලෝ මවුලට කිලෝ ජූල්. හොඳ අපි මේ ගණනේම සිද්ධ අපි කරමු ශක්ති මට්ටම් උපසරණ කැසුරෙන්. මෙන්න එන්තල්පිය කිලෝ ජූල් මවුලට. එතකොට ඒ වල එන්තල්පිය අපි දන්නේ නැහැ. උත්පාදන එන්තල්පිය දන්නේ නැහැ. නමුත් ඒ ඉඳන් සීත එනකොට ශක්ති විපර්යාසය ධන 150යි. ඒ නිසා අපි ඒ ලකුණු කරගන්න වෙන්නේ මෙතන නම් අපිට C ලකුණු කරන්න වෙන්නේ ඊට 150 කිහිලින්. කියන්නේ මෙන්න මෙහෙම.
එකසිය පනහක් ඉහලින් තමයි ලකුණු කරන්න වෙන්නේ C. ඔන්න අපි A ඉඳන් C ට ගියා. ඒ වගේම C ඉඳන් B ට ඍණ 200 කියලා තියෙනවා. එහෙනම් C ඉඳන් B ට යනකොට අපි මේ 150ට වඩා දුරක් පල්ලයට යන්න ඕන. රයිට්? ඒත් මේ වගේ මට්ටමට එනවා. ආපුවම ඍණ 200ක්. ආපුවම අපිට හම්බ වෙනවා B. එතකොට අපි ඊට අවශ්‍ය වෙන්නේ A ඉඳන් B ට ශක්ති විපර්යාසය. ඒ නම් බීට කියන්නේ මෙන්න ඒ මෙන්න බී මෙන්න මේ ප්‍රමාණය හරි මේක තමයි ඩෙල්ටා එච් කියන්නේ ඉතින් දරුවනේ ඩෙල්ටා එච් ගණනය කරනකොට අපි කරන්නේ මෙන්න මේ විපර්යාසය ලකුණු කරලා තින්නේ අපි ඒ නම් බීට මෙන්න එහාටනේ එතකොට මේ ඊ හිස තියෙන තැන මට්ටමින් අපි අඩු කරන්න ඕන මෙන්න මෙතන තියෙන මට්ටම හරි එතකොට අපි දැන් මේ අගයන් දන්නේ නැති නිසා අපි VG ක්‍රමෙන් අපි හොයාගමු මේ අගය කියන්නේ මෙන්න මේකයි මේකයි අතර වෙනස නේ එතකොට වෙනස කියන්නේ ධන 150යි ඍණ 200යි මේ දෙක අතර වෙනස තමයි මේ අගය කියන්නේ එතකොට ඊතර වෙනස ඍණ 50යි කිලෝ ජූල් उदाहरण O2 තික්ක ප්‍රතික්‍රියා කරලා CO2 වායුව හැදෙනවා. දැන් මේ ක්‍රියාවලිය සඳහා එන්තල්පි විපර්යාසය අපිට හොයන්න තියෙනවා ඩෙල්ටා H. අපි මේ වගේ අවස්ථාවකට යොදනවා ඩෙල්ටා H සම්මත R කියලා. R කියන්නේ රියැක්ෂන් කියන්නේ. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියා සම්මත ප්‍රතික්‍රියා එන්තල්පි කියලා අපි මේක හඳුන්වන්නේ. ඩෙල්ටා H සම්මත R. ඒ නිසා පුරුදු වෙන්න ප්‍රතික්‍රියාවක එන්තල්පි විපර්යාසයට ඩෙල්ටා H සම්මත R කියලා යොදන්න. ඒතර හැබැයි මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ සම්මත තත්ත්වය යටතේ. ඒතර මේක සිද්ධ වෙන එන්තල්පි විපර්යාසය අපි හොයනවා. අපිට දීලා තියෙනවා CO සහ CO2 වල උත්පාදන එන්තල්පි. මෙන්න සංයෝගය මෙන්න ඩෙල්ටා H සම්මත F අපිට දීලා තියෙනවා CO වල උත්පාදන එන්තල්පි ඍණ 111යි කිලෝ ජූල් මෝලෙට කියලා. ඒ වගේම CO2 වායුවේ උත්පාදන එන්තල්පි අපිට දීලා තියෙනවා ඍණ 393.5යි කියලා. දැන් මේ දෙක දන්නවා නම් අපිට මේ ප්‍රතික්‍රියාවේ එන්තල්පි හොයාගන්න පුළුවන්. අපි ඒ සඳහා තාප රසායනික චක්‍රයක් යොදාගමු. පළමුවෙන්ම ඊට පස්සේ අපි යොදාගමු එන්තල්පි මට්ටම් සටහන. මුලින්ම අපි එන්තල්පි මට්ටම් සටහනක් අඳිමු. H කිලෝ ජූල් මෝලෙට. එතකොට අපි ලකුණු කරමු බිඳුව මට්ටම් මේ හරි. දැන් අපිට මේ සංයෝග දෙකේම උත්පාදන එන්තල්පි අගයන් දීලා තියෙන්නේ ඍණ අගයන් නේ. ඒ නිසා අපි මේ ගැටළු විසඳනකොට මූලද්‍රව්‍ය තියෙන ඕන මට්ටම මේ හරින් ලකුණු කරගත්තාම අපිට CO මේ ප්‍රතික්‍රියක තියෙන මට්ටම ලකුණු කරන්න පුළුවන් මෙන්න මේ හරින් එයාගේ උත්පාදන එන්තල්පිය ඍණ 111ක් නිසා අපි බිඳුවට වඩා ඍණ 111ක් පල්ලෙන් තමයි ලකුණු කරන්න වෙන්නේ
එතකොට මේ තියෙන මූල ද්‍රව්‍ය සම්මත අවස්ථාවේදී මූල ද්‍රව්‍ය. දැන් මේ තියෙන CO ගෑස්. දැන් බලන්න මේ ප්‍රතික්‍රියාවට අවශ්‍යලා තියෙන මූල ද්‍රව්‍යවල සම්මත අවස්ථාවේදී මූල ද්‍රව්‍යවල වඩාත් ස්ථායී ආකාර මොනවද කියලා කාබන් අවශ්‍යයි. කාබන් සොලිඩ් ග්‍රැෆයිට්. ආය අවශ්‍යයි O2 ගෑස්. ඔය දෙකයි අවශ්‍යයි. ඊතර මෙන්න CO තියෙන්නේ මෙතන. ඒවගේම CO2 වල උත්පාදනයෙන් තැල්පිය ඍණ 393.5ක් නිසා CO2 පිහිටන්න ඕන මෙතන ඉඳලා 393.5ක් පල්ලෙන් අපි ඒක ලකුණු කරමු ඔය විදියට දැන් එයාගේ උත්පාදනයෙන් තැල්පිය මෙන්න මේක ඍණ 393.5යි 393.5යි බලන්න උත්පාදන එන්තල්පි කියන්නේ මේ සංඝටක මූලද්‍රව්‍ය වල සම්මත අවස්ථාවේ ඉඳලා මේ සංයෝගයේ මෞලයක් උත්පාදනය කරනකොට සිද්ධ වෙන එන්තල්පි විපර්යාසය. දැන් ඕන්න අපිට හොයාගන්න පුළුවන් අපිට අදාළ ප්‍රතික්‍රියාව. ඉතින් ඒ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ කොතනද කියලා. මේ මෙන්න මෙතන CO වල ඉඳලා CO2 වලට යනකොට තමයි මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. එතකොට එතනද අදාළ ශක්ති විපර්යාසය තමයි අපි දැන් මේ ඩෙල්ටා සම්මත R කියලා හොයන්න යන්නේ. දැන් බලන්න මේ මේ අවස්ථාවේ තියෙන මූලද්‍රව්‍ය මේ අවස්ථාවේ තියෙන මූලද්‍රව්‍ය එක්ක තුලනය වෙන්න ඕන. දැන් මෙතන කාබන් එකයි මෙතන කාබන් එකයි මෙතන ඔක්සිජන් දෙකයි මෙතන ඔක්සිජන් එකයි. තව ඔක්සිජන් එකක් තියෙනවා. ඒක තියෙන්න ඕන හැබැයි මූලද්‍රව්‍ය ආකාරයට නේද? O2 ගෑස් දැන් මේ මූලද්‍රව්‍ය ආකාරයෙන් තියෙනකොට එයාට මේ උත්පාදනයෙන් තැල්පිය අගයක් නැහැ බිඳුවයි. ඒ නිසා මෙතන තියෙන්නේ 111යි. මේකත් මේ මට්ටමෙම ලියන්න පුළුවන්. වෙනසක් වෙන්නේ නැහැ. දැන් අපි හොයමු මෙන්න මේ අගේ ඩෙල්ටා සම්මත R. හොඳයි. ඩෙල්ටා සම්මත R හොයන්න අපි කරන්නේ මෙන්න මේ පරිවර්තනයට අදාළ මේ ඉතලේ තියෙනවානේ ඒ ඉතලේ ඊ හිසේ තියෙන අගෙන් ඒකේ ටේල් එකේ අගය අඩු කරන්න ඕන. එතකොට මෙතන ඉන්න අගය මම මේ හරියින් හොයා ගන්නම් ලියලා මේ ටේල් එකේ තියෙන්නේ මේ ඇරෝ හෙඩ් එකේ තියෙන ඍණ 393.5. ඒකෙන් අපි අඩු කරන්න ඕන මේ ටේල් එකේ තියෙන අගය. arrow head එකේ තියෙන අගෙන් tail එකේ තියෙන අගේ අඩු කරන්න ඕන. එතකොට එතන තියෙන ඍණ 111යි. කිලෝ ජූල් මෝලයට. right. දැන් ඔන්න එනවා අපිට සම්මත එන්තල්පි පරයසෙ කීයද කියලා. මෙතන දෙන්නේ ඍණ 200.5යි. දෙකයි අටයි දෙකයි ඍණ 282.5යි ඍණ ඍණ 282.5යි කිලෝ ජූල් මෝලයට. ඔන්න අපි මේ ප්‍රතික්‍රියාවේ සිද්ධ වෙන එන්තල්පි විපර්යාසය හොයාගත්තා. මෙතන ලියන්න මම ඍණ 282.5යි කියලා. මෙතන කිලෝ ජූල් මෝල් කියලා තියෙන නිසා මෙතන එකක දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හොඳයි. දැන් අපි බලමු කොහොමද තාප රසායනික චක්‍රයක් පාවිච්චි කරලා මේ ගැටලුව විසඳන්නේ කියලා. බලන්න තාප රසායනික චක්‍රයක් අපි දැන් නිර්මාණය කර ගන්න ඕන මේකදී. තාප රසායනික චක්‍රය නිර්මාණය කරනකොට අපි මේ ප්‍රතික්‍රියාව මුලින්ම ලියා ගන්නවා. අපිට එන්තල්පි විපර්යාසය හොයන්න අවශ්‍ය වෙන ප්‍රතික්‍රියාව. ඊට පස්සේ වෙනත් මාර්ග හොයා ගන්න ඕන මේක චක්‍රයක් විදිහට ගොඩනගා ගන්න. ඉතින් අපිට දීලා තිබුණේ උත්පාදන එන්තල්පිනේ. ඒ නිසා අපි උත්පාදනයට අදාළ සමීකරණ ලියා ගන්න ඕන. බලන්න CO උත්පාදනය කරන්න පුළුවන් නේද මූලද්‍රව්‍ය තිබුණා නම් මොනවද මූලද්‍රව්‍ය කාබන් සොලිඩ් ග්‍රැෆයිට් ඒ වගේම O2 ගෑස් මේ දෙක තිබ්බනම් අපිට මෙයා
උත්පාදනය කර ගන්න පුළුවන්. අවශ්‍ය එන්තල්පි එක H1 කියන්නකෝ. ඒක ආගේ ඍණ 111යි. හරි. එතකොට අපිට භාගයක් O2 ඉතුරු වෙනවා. මෙතන O2 මවුල එකක් තියෙනවා. මෙයා උත්පාදනය කරන්න වෙන්නේ අවශ්‍ය වෙන්නේ O2 මවුල භාගයයි. තව භාගයක් ඉතුරු වෙනවා. ප්‍රශ්නයක් නැහැ යාගේ එන්තල්පි විපර්යාසයේ වෙනසක් වෙන්නේ නැහැ යාගේ බිඳුවයිනේ. ඊට පස්සේ බලන්න මේ චක්‍රය සම්පූර්ණ කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. මේ පියවරේ එන්තල්පි විපර්යාසය කියන්නේ CO2 වල උත්පාදන එන්තල්පි විපර්යාසය. මොකද මේ තියෙන්නේ ප්‍රතික්‍රියක වල සම්මත අවස්ථා මේ තියෙන්නේ ඵලය CO2. එහෙනම් මෙතන තියෙන්නේ CO2 වල සම්මත උත්පාදන එන්තල්පිය. අපි එකට H2 කියලා දාමු. ඒකේ අගය ඍණ 393.5යි. හොඳයි. දැන් හේස් නියමෙ දාන්න පුළුවන් අපිට. ඒ කොහොමද? මෙන්න මේ එන්තල්පි විපර්යාසය සමාන මෙන්න මේ මාර්ගයෙන් ගියාම සිද්ධ වෙන එන්තල්පි විපර්යාසයට කියලා. දැන් මෙතන පොඩි ගැටලුවකට තියෙන්නේ බලන්න අපිට මේ චක්‍රය ගොඩනගනකොට මේ පරිවර්තනයේ තියෙන මේ පැත්තට. හැබැයි අපිට යන්න ඕන මේ පැත්තට. ඒ වෙලාවට ළමයි මතක තියාගන්න මේ හේස් නියමයේ අනුව මෙන්න මේ ඉදිරි ප්‍රතික්‍රියාවේ සිද්ධ වෙන ශක්ති විපර්යාසය මේ ප්‍රතික්‍රියා අනිපැතර සිද්ධ වුණා නම් ඒක කල්පිත වෙන්න පුළුවන් ඒකට ප්‍රශ්නයක් නැහැ ඒ ප්‍රතික්‍රියාවේ ආපසු ක්‍රියාවලිය අනේ ක්‍රියාවලියේ එන්තල්පි විපර්යාසයට විශාලත්වයෙන් සමානයි ඒ කියන්නේ ඒකෙදි සිද්ධ වෙන 111මයි හැබැයි ලකුණෙන් ප්‍රතිවිරුද්ධයි ඒ කියන්නේ මෙතන ඍණ 111යි නම් අනිපැතර යනකොට සිද්ධ වෙන්නේ ධන 111ක් හරි ඒ නිසා අපිට අවශ්‍ය වෙන්නේ දැන් මෙතන ඉඳන් මෙතන යනකොට ශක්ති විපර්යාසය එතනින් එතන යනකොට ශක්ති විපර්යාසය ඒ නිසා මේකේ පරස් මේකේ අනිත් පැත්ත මේ කියන්නේ ධන ඍණ මාරු කරලා ගත්තා නම් හරි රයිට් ඒ නිසා මම ලියන්න මෙන්න මේ විදිහට ඩෙල්ටා H සම්මත R සමානයි මෙතන දැන් මෙතෙන්ද ඍණ H එක හරි මෙහාට නේච් එක අනිත් පැත්තට අපිට අවශ්‍ය එහෙනම් ඒක ඍණ H එක මෙතන දැන් මෙතෙන්ද ධන H2 දැන් ආදේශ කරමු ඍණ H1 කියන්නේ ඍණ 111යි ධන H2 කියන්නේ ඍණ 393.5යි ඔක්කොම කිලෝ ජූල් මවුලට එකක හොඳයි දැන් උත්තරේ එන්නේ කීයද මෙතන එනවා ධන 111ක් මෙතන එනවා ඍණ 393.5 පහක් කිලෝ ජූල් මවුලට. එතන මේක සුළු කරපහම උත්තරේ 282.5 ඍණ. රයිට්. හොඳයි. අපි අද විමසා බැලුවේ ශක්ති විද්‍යාවේ යෙදෙන හේස් නියම ඇසුරින් සරල ගැටලු විසඳන ආකාරය අපි ගැටලු දෙකක් තුනක් විසඳුවා ඉතා සරල ගැටලු අපි මීට වැඩි සංකීර්ණ ගැටලු ඉදිරිදී විසඳමු තව රසායනයේ පස්වෙනි පාඩමේ අයිබෝන්